මාස දෙකකින් පවත්වන්න තියෙන ජනාධිපති මැතිවරණය. ඊයේ දිනේ සිට ඇත්තෙන්ම මැතිවරණ කොමිසමට ව්‍යවස්ථානුකූලව බලය හම්බ වෙලා තියෙනවා මැතිවරණ දිනය ප්‍රකාශ කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව දින කීපයකින් නැත්නම් උපරිම සති දෙකක් වගේ කෙටි කාලයක් තුල මැතිවරණ කොමිසම අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණය කවද්ද කියන පවත්වන්න කියන දිනය ප්‍රකාශ කරයි කියන එක. මේ රටේ ඉතිහාසයේ ඇත්තෙන්ම ප්‍රථම වරට තමයි ජනාධිපති මැතිවරණයක්, එහෙම නැත්නම් ජාතික මැතිවරණයක් කල් දාන්න ආණ්ඩුව විසින් නැත්නම් ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය විසින් ආණ්ඩු පක්ෂය උත්සාහයක් දාලා තියෙනවා. මේ රටේ හැමතිස්සෙම ජාතික මැතිවරණයක් කාලට වෙලාවට අනිවාර්යයෙන්ම පවත්වලා තියෙනවා. මතක් කරන්න ඕනේ මේ රටේ සිවිල් යුද්ධයක් පවතින අවස්ථාවක මේ රටේ හරි වෙලාවට ජනාධිපති මැතිවරණයක් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතාවගේ අයිතිය තහවුරු කරලා තියෙනවා. 82 ජනමත චාරණයක් තිබ්බා. හැබැයි ඒක පාර්ලිමේන්තුවේ කාලෙදික් කරගන්න. හැබැයි ඒකත් ජනමත විචාරණයක්. මිනිස්සුන් අතර ගිහිල්ලා මිනිස්සුන්ගෙන් ඒ වට තිබ්බ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව මිනිස්සුන් ගැහුවා පාර්ලිමේන්තුව කල් දාන්න අවසර ලබා ගන්න. හැබැයි මේ අවස්ථාවේදී අපි දැක්ක දැන් උසාවි ශ්‍රේෂ්ඨ අධිකරණ ගිහිලා තියෙනවා දෙපාරක් ආණ්ඩුවේම පාර්ශව කොහොම හරි මැතිවරණය කල් දා ගන්න. දැන් ඊයේ දිනේදී අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා සහ මහලේකම්තුමා මැතිවරණ කොමිසමට ගිහිල්ලා සාකච්ඡාවක් කළා. හැබැයි එළියට ඇවිල්ලා කිව්වේ අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරා කියලා ඡන්ද ඉක්මනට තියන්න කියන. මේ දින කීපය තුළ ඉතිහාසය විතරක් බැලුවොත් එක්සත් ජාතික පක්ෂයේ උත්සාහ කරන්නේ අනිවාර්යයෙන්ම මැතිවරණය අවුරුද්දක්කට හරි කල් දා ගන්න. දැන් 22 සංශෝධනයක් ඉදිරිපත් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. 83B වගන්තිය පිළිබඳව ඒකේ තාම කිටුම්පතක් හරින සාකච්ඡාවක් පාර්ලිමේන්තුව තුළ වෙලා නැහැ. හැබැයි ඒ අවස්ථාවේදී අපි කියන්නේ මේ ඡන්දයක් ලං කරගෙන ඇයි ආණ්ඩුව උත්සාහ කරන්නේ තව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් මේ අවස්ථාවේ ලබා ගන්න. ඒකට කොහොම ආණ්ඩුව හදිස්සිපනත්තක් හරි හැටියට ඉදිරිපත් කරන්න ආවොත් අපි ඒ ගැන බලලා පක්ෂයේ අභ්‍යන්තර තුළ සාකච්ඡාවක් කළා. ඒ වගේම මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ කෘති අධිකාරි මණ්ඩලෙත් සාකච්ඡා කළා. ඒ ගැන අපි තීන්දුවක් ගන්නවා. අපේ මතය නම් මේ අවස්ථාවේදී ඒ වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් මේ අවස්ථාවේදී ගේන්න අවශ්‍ය නැහැ කියන එක. විශේෂයෙන්ම මැතිවරණයකට තව මාස දෙකක් වෙන කෙටි කාලයක් තුළ ඇයි ආණ්ඩුව එකපාරටම උත්සාහ කරන්නේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අරන් ගන්න. ඉතින් ඒ ගැන පිළිබඳව අපි විශේෂයෙන් මේ රටේ ඉන්න දේශපාලන නායකයන්ට පක්ෂ විපක්ෂ සියලු දෙනාටම කියන්නේ මේ අවස්ථාවේදී ජනතාව ඉල්ලන්නේ මිනිසුන්ගේ අයිතිය තහවුරු කරන්න ජාතික මැතිවරණයක් ජනාධිපති මැතිවරණයක් අවශ්‍යයි කියන එක. සමගි ජන බලවේගය හැටියට අපි ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි ලෑස්ති කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඒ වගේම ජනාධිපති මැතිවරණ ගැන සාකච්ඡා කරනකොට මේ ජනාධිපති මැතිවරණට දේශපාලන පක්ෂ රාශියක් ජනාධිපති අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් කරන්න ලෑස්ති වෙනවා. තමුන්වන්සලා දන්නවා සමගි ජන බලවේගයේ අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මීට මාස ගානකට ඉස්සෙල්ලා කෘති අධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව එතුමාව ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් කරන්න අපි යෝජනාව අපි ස්ථිර කරා. කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවේ ඇතුලේ ජනාධිපති අපේක්ෂකයෝ කී දෙනෙක් ඉන්නවද කියන එකත් මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්න ඕනේ කියන්න ඕනේ. මොකද ආණ්ඩු පක්ෂයේම ශ්‍රී ලංකා නිවාස පක්ෂයේ මැතිවරු අනිල් වික්‍රමසිංහ මහත්මයාට සහාය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා නිවාස පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බොහෝ දුරට ජනාධිපති අපේක්ෂකයා හැටියට විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරනවා. එතකොට ආණ්ඩුවේ කැබිනට් එකේ මං හිතන්නේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට ඒ එකම ආණ්ඩුවේ එකම කැබිනට් මණ්ඩලයේ ජනාධිපති අපේක්ෂක දෙදෙනෙක් ඉන්නවා කියන එකත් මං හිතන්නේ මන් දන්නේ ආණ්ඩුව මොකද උත්සාහ කරන්නේ කියලා.
හැබැයි අපි බලමු මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයෝ කවුරු ආවත් අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම මේ රටේ ඊළඟ විධායක ජනාධිපති වශයෙන් පත් වෙන්නේ ජනතාවගේ බහුතරයෙන් පත් වෙන්නේ අපේ නායක සජිත් ප්‍රේමදාසමැතිතුමා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මැතිවරණ කොමිසම තීන්දුවක් දීලා තියෙනවා. ආණ්ඩුකාරවරු දෙන්නෙක් ප්‍රාදේශ සභා නගර සභා අපේක්ෂකයන් වශයෙන් හිටපු කට්ටිය විශේෂ ඒගොල්ලන්ගේ නියෝජිතයන් හිටියට පත් කරලා තියෙනවා. මේකට විරුද්ධ විශේෂයෙන් සමගන ජන බලවේ විපක්ෂය අපි ඒකට එරෙහි වුණා. අපි කිව්වේ මේ අවස්ථාවේදී එහෙම විශේෂයෙන්ම ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණයක් දිල වශයෙන් තාම කැන්සල් කරලා නැහැ. තාමත් මැතිවරණ කොමිසම ගිය අවුරුද්දේ තිබ්බ ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණය අහෝසි කළා නැහැ. ඒ අවස්ථාවේදී කොහොමද ඉන්න අපේක්ෂක ලයිස්තුවේ ඉන්න හිටපු මන්ත්‍රීවරුන් කොහොමද පත් කරන්නේ? විශේෂයෙන්ම දකුණු පළාත් සභාවටයි අපි නියෝජනය කරන මධ්‍යම පළාත් සභාවේ. ඉතින් මැතිවරණ කොමිසම දැන් නියෝගයක් දීලා තියෙනවා ඒ සිරුම් පත්වීම් අහෝසි කරන්න කියලා. හැබැයි තාමත් ආණ්ඩුව ඒ පිළිබඳව නැත්නම් ඒ ආණ්ඩුකාරවරුන් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් කළා නැහැ. අපි ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලන්නේ කරුණා කළා ව්‍යවස්ථාවට ව්‍යවස්ථාව ගරු කළා මැතිවරණ කොමිසමේ දීලා තියෙන ඒ නිර්දේශය ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න වහාම ඒ දුන්න පත්වීම් ටික ආණ්ඩුකාරවරුන් විසින් අත්හිටවලා නැත්නම් ඒ දුන්න ඒ පත්වීම් ටික අහෝසි කළා අහෝසි කරන් කටයුතු කරන්න කියන එක තමයි මේ අවස්ථාවේදී අපි කියන්නේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ට අපි කාරුණික දැනුවත් කරන්න ඕනේ මැතිවරණයක් ඉලක්ක කරගෙන ආණ්ඩුව උත්සාහ කරනවා බඩු මිල පහත දාන්න. මේ රටේ ඉතිහාසයේ ආණ්ඩුව එහෙම ක්‍රියාත්මක කළා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම තව මාස දෙකක් වෙන කෙටි කාලයක් ජනාධිපති මැතිවරණයක් තියා පවත්වන්න තියෙන්නේ. ඒ ජනාධිපති මැතිවරණය ආණ්ඩු පක්ෂයට වාසිදායක තත්ත්වයක් ඇති වෙයි කියලා හිතාගෙන බඩු මිල අඩු කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකට සමහර ආණ්ඩුවේම පාර්ශව එකක වෙලා නැහැ. කතාවක් යනවා වතුර බිල පවා අඩු කරන්න, විදුලි බිල 120%කින් විතර වැඩි කරන්න කාන්චන විජේසේකර ඇමතුමාවරයා හැටියට නියෝග කළා තියෙනවා. විශ්වාස කරනවා ඒ 90 ඒ 120%කින් විතර විදුලි බිල අඩු කරාම ඒත සාපේක්ෂකව අනිකුත් බඩු මිල අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කරාම ඒ වාසිය ජනතාවට తాවකාලිකව ලබා දුන්නාම අනිවාර්යයෙන්ම ජනතාව ආණ්ඩුව හොඳයි බඩු මිල අපිට අඩු කරා කියලා කල්පනා කරලා ඡන්දයක් ලබා ගන්න හැකි වෙයි කියන මතය තමයි මේ ආණ්ඩුවේ මෙතෙම්තුරු කල්පනා කරන්නේ. මම හිතන හැටියට මේ අවස්ථාවේදී අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔය తాවකාලික ලබා දෙන ඡන්ද ගුණ්ඩු නැත්තම් ඡන්ද අල්ලස් වලට අහුවෙන්නේ නැතුව කරුණා කළා මේ අවස්ථාවේදී මේ රට තියෙන තන බේරගන්න පුළුවන් ඉන්න කණ්ඩායම සහ නායකයා ඉන්නේ සමග ජන බලවේගයේ. සමග ජන බලවේගයත් එක්ක සියලුම විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂ එකතු වෙනවා. විශේෂයෙන්ම අපි අවංක දක්ෂ මේ රට සේවයක් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සහ දේශපාලන නායකයන් එකතු කරා ගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී කරනවා. කිසිම වෙලාවක දූෂණ චෝදනා තියෙන කිසිම මන්ත්‍රීවරයෙක් දේශපාලන නායකයෙක් අපිට එකතු කරා ගන්න නැහැ කියන එකත් මේ රටේ ජනතාවට අපි මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව අවධානය කරනවා. ඡන්ද කොමිසම මම හිතන්නේ මේ රටේ ප්‍රථම අවස්ථාවලාවට ඡන්දය පවත්වන්න ඕනේ රාහු කාලේ බල්ලා කියන එක. ඇත්තෙන්ම මේ විහිළුවක් තමයි. මොකද කාගේ රාහු වෙලාවද බලන්නේ කියන එකත් මේ අවස්ථාවේදී අපි විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් හැටියට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හැටියට මේ අවස්ථාවේදී අහන්න ඕනේ මැතිවරණ කොමිසමෙන්. මොකද ජනාධිපති මැතිවරණයක් පවත්වන දිනය වෙලාව ඇත්තෙන්ම ප්‍රකාශ කරන්න අයිතිය තියෙන මැතිවරණ කොමිසමට.
ඒ ප්‍රකාශ කිරීමේ බලන්න ඕනේ ඉස්කෝල නිවාඩු ඒ වගේම සෙනසුරාදා දවසක තමයි සාමාන්‍ය ජාතික මැතිවරණ පවත්වන්නේ. ඉතින් අපි හිතන හැටියට සෙප්තැම්බර් ඔක්තෝබර් මාසේ සෙප්තැම්බර් මාසේ 17 නැත්නම් ඔක්තෝබර් මාසේ 17 18 වෙනි ඉස්සෙල්ලා මේ මැතිවරණය ප්‍රකාශ කරන්න මේ පවත්වලා ඉවර කරන්න ඕනේ. ඒ නිසා රාහු කාලය බලබලා ඉන්නේ නැතුව රජයේ අනිකුත් මේකට හවුල් වෙන ආයතන ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල එක ඒ දිනේ බලලා මැතිවරණ කොමිසමට තනි බලයක් තියෙනවා මැතිවරණය පවත්වන්න. ආණ්ඩුවෙන් කියන හැටියට මේකට අවශ්‍ය කරන මුදල් රුපියල් බිලියන 10ක් විතර වියදම් වෙනවා. ඒ අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන මේ අවුරුද්දේ අයවැයෙන් අපි අනුමත කරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීව කණ්ඩායමක් හැටියට අනුමත කරලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ මැතිවරණය කොහොම හරි කල් දාගන්න අර ගිය අවුරුද්දේ කිව්වා වගේ ජනාධිපතිතුමාගේ සල්ලි නැහැ නිසා අර මැතිවරණයක් තියන්න බෑ කියන එක කියන නිදහස්ට හේතු කාරණා මේ අවස්ථාවේදී කරන්න බෑ කියන එක ඉතා පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාතික මැතිවරණයක්. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තෝරාපත් කරගන්න රාජ්‍ය නායකයා පත් කිරීමේ මැතිවරණය තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ මැතිවරණයට මුහුණ දෙන්න සමග ජන බලවේගය අපි ලෑස්ටි කියන එකත් මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම අවසන් වශයෙන් ප්‍රකාශ කරන්න ඕනේ අද සමග ජන බලවේගය කියලා කියන්නේ එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ගාමිණී සනායක මැතිතුමා ඒ වගේ නායකයන් තමයි එක්සත් ජාතික පක්ෂය මහාමාන්‍ය ඩී.එස්.එන් නායක මැතිතුමා ඒ වගේ ප්‍රබල නායකයන් තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හැටියට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණේ මාවතට ගෙනාගෙන හිටියේ. අද සමග ජන බලවේගයේ ඉතා පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වගේම ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පවුලෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා, ජයා ජවදර මැතිතුමාගේ පවුලේ එතුමාගේ මුණුපුරා ඒ වගේම ඩී.එස්.එන් නායක මහාමානි ඩී.එස්.එන් නායක මැතිතුමාගේ පවුලේ මුණුපුරා ඒ වගේම ගාමිසනායක මැතිතුමාගේ පවුලේ අපි ඍජුව සමග ජන බලවේගයේ අපි හිටගෙන ඉන්නවා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.